ආයි බවන් තෙරුවන් සරණයි. ගොඩක් යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයේ අපි කතා කරන පැති තියෙනවා ඇත්තටම වරණ ශාස්ත්‍රය සහ යන්ත්‍ර කට්ටඩි පැත්තේ ඔය හැම පැත්තේම ආවට පස්සේ ගොඩක් මෑණියෝ කියලා හැමෝම කතා කරනවා ඇති. ඒ කියන්නේ මෑණියෝ කිව්වහම කාලි අම්මාන් කියලා අහලා ඇති. අපි කතා කරන්නේ සොහොන් කාලි මෑණියෝ කියන්නේ කවුද? කොයි වගේද මේ කරන පුද පූජාවල් සම්බන්ධව? ඇත්තටම මේ කාලි මෑණියන් ගැන හඳුන්වුවාම ශිවදේවියන්ගේ ප්‍රියම්බිකාව කියලා කියනවා. පාර්වතී කියලා හැමෝම දන්නවා ඇති. ඉතින් එයාගේ එක එක වේශ තියෙනවා. සොහොන් කාලී කියලා එන්නේ අව කාලෙට. කියන්නේ පුර කාලෙට ගොඩක් ඔය පත්තිනී දුර්ගා එතකොට ඒ වගේ නම් වලින් අහලා ඇති ගොඩක් ඕගොල්ලෝ. ඇත්තටම ගොඩක් අය මේ පිහිට ගන්න ගොඩක් කාලිමෑණියෝ ගාවට යනවා. ඇත්තටම ගිහිල්ලා ඒගොල්ලෝ ප්‍රාර්ථනා කරලා ගොඩක් දැකලා ඇති මොහොදර කොළඹ මුන්නේසරමේ වගේ දැකලා ඇති. ගොඩක් එයාලට සමහර අය ආවේශ වෙන ඒවා දැකලා ඇති. ඒ වගේ ගොඩක් යනවා. ඉතින් හරියකට දන්නේ නැහැ කොහොමද පුද පූජාවක් කරන්න කියලා මේ කාලිමෑණියන්ට. එතකොට භද්‍ර කාලිමෑණියෝ කියන්නේ පුර කාලෙට. පුර කාලෙට කියන්නේ පුර කියන්නේ පසලොස්සක කාල වකවානුවේදී එතුම එමියට කියලා කොහොමද තමන්ට වෙච්ච කරදර බාධක වලින් දුරු කරගන්න සහ ඒ හරියට පිහිට යදින්නේ කොහොමද කියලා. එතකොට ගොඩක් පුද පූජාවල් කරනකොට බජකාලි මෑණියන්ට කොහොම මල් මාලයක් වගේ පළඳින්න පුළුවන් මෑණියන්ට සාරියක් පළඳින්න පුළුවන් දෙහි මල් මාලයක් පළඳින්න පුළුවන් 7 21 52 108 වගේ වශයෙන් තමන්ගේ උසට දාන්න පුළුවන්. එතකොට පහනක් පත්තු කරන්න පුළුවන් ගිතෙල් පහනක් වගේ. ඉතින් එතන පහනක් පත්තු කළා සමහර විට ඒ පිළිමයක් හෝ තමන්ගේ වටේ ගිහිලා හත් වාරයක් වගේ එතනින් මෑණියන්ගේ පිහිට ඉල්ලන්න පුළුවන්. ඉතින් ඒ පොල් ගෙඩියක් සමහර වෙලාවට කැප කරලා එතන ඉන්න පූජකවරයෙකුට කියලා ඒ කැප කිරීමෙන් මෑණියෝ හරහා තමන්ට වෙලා තියෙන අසාධාරණයක් හෝ කරදර බාධකයක් ඒ හරහා අපිට පිහිටක් ලබා ගැනීමට පුළුවන්. එතකොට සෝංකාලි මෑණියෝ කියන්නේ ටිකක් දරුණු ලෙස. ඒ කියන්නේ සුරාසුර යුද්ධයට එයාට වරමක් දෙනවා ශිවදේවියව හරහා අසුරයන් පරාද කිරීමට. එතකොට යක්ෂ සේනාධිපති කෙනෙක් තමයි සෝංකාලි මෑණියෝ මෑණියෝ කියලා කියන්නේ. ගොඩක් හරි බයයි ඒගොල්ලෝ එක්ක ගණිදුරු කරන්න. මොකද හරියට හරි පිළිවෙතට සාධාරණයට හරියට ඔප්පු කරොත් එහෙම හරියට ඒ දේ හරිනවා. ඉතින් ගොඩක් අයට පිහිට ශක්තිය තියෙනවා. අඟහරුවාද සිකුරාදාට තමයි වන්දනාමානය කරන්නේ මෑණියන්ට. එතකොට අඟහරුවාද සිකුරාදා බොහෝ දුරට මිනිස්සු හෝ කාන්තාව හෝ දේව ඇදුරු මෑණිවරු ගොඩක් අය වඳින්න පුරුදු වෙලා ඉන්නවා. දැකලත් ඇති සමහර විට එදාට ගොඩක් ඒ ප්‍රධාන ස්ථානවල ගොඩක් සෙනග බහුලව ගැවසෙනවා. ඉතින් එදාට පුන් කලස් අරගෙන ප්‍රාර්ථනා කරගෙන එහෙම දේවල් තියෙනවා. ඉතින් සෝංකාලි මෑණියන්ට ගෙදරක වුණත් අපිට මෑණියන්ට පහනක් පත්තු කරන්න දවස් 7ක් වශයෙන් අරගෙන ඒ දවස් 7ට ගෙදර ඉදිරියේ නැගෙනහිර පැත්තට වෙන්න ගොක්කොල වලින් හදාගෙන සිලින්ඩර ආකාර රවුමක් හදාගෙන රත්මල් මාලයක් වගේ රතු මල් මාලයක් දෙහි මල් මාලය හදලා එහෙම තියලා අපිට පිහිට ආරක්ෂාව ඉල්ලන්න පුළුවන් පහනක් පත්තු කරලා ඉතින් අපි ප්‍රධාන ස්ථානයකට බාර කරනවා. පවුඩරක් වශයෙන් ගැට කර ගැට ගහගෙන එතන පොල් ගෙඩියක් දවස් 7ක් පත්තු කරලා එතන මෑණියන්ට අන්තිමට මුන්නේසරම හෝ වේවා ඔය තියෙන ප්‍රධානම මෝදර මං කිව්වේ ප්‍රධාන ස්ථාන දෙකක් ඒ ස්ථානයකට ගිහිල්ලා අර බාරේ ඔප්පු කරන්න පුළුවන්. ඉතින් පුළුරු ජාති ගොඩක් අය භාවිතා කරන සෝංකාලි මෑණියන්ට බද්දකාලි මෑණියන්ට භාවිතා කරන්නේ නැහැ. ගොඩක් අය බිලි පූජාවල් දීලා තියෙනවා අතීතයේ දැනුත් දැන් ඒක නතර වෙලා තියෙනවා. ඉතින් ඒ බිලි පූජාවට ගොඩක් අය පුහුල් ගෙඩියක් වගේ ගෙඩියක් තියලා කප කරලා පුහුල් ගෙඩියෙන් ඒ පූජාවක් කරනවා. ඉතින් ගොඩක් පුලුටු බිත්තර මස්මාළු ඒවා බැදලා ගොඩක් ඒ මෑණියන්ට පූජාව කරනවා. ඉතින් ගොඩක් පීඩ ශක්තිය ගන්න පුළුවන් මේ විශ්වයේ තියෙන කැටගරි තියෙනවා. ඒ කියන්නේ ඒ තියෙන ගුප්ත බලවේග සහ ඒ තියෙන ආකර්ෂණ ඒ ශක්තියෙන් ගොඩක් ඇදුරන් විසින් ගොඩක් ඒ සෝංකාලි මෑණියන්ට මෑණියන්ගේ ශක්තිය උපයෝගී කරගන්න ඔය තමන්ගේ අඳුරු කටයුතු වලට සාස්ත්‍ර කීම පේන සාස්ත්‍ර හෝ වේවා කර්ණමුණ සාස්ත්‍රය හෝ වේවා ඒ සාස්ත්‍ර වලට ගොඩක් සෝංකාලි මෑණියන්ගේ ශක්තිය උපයෝගී කරගන්නවා. ඉතින් මේ ආකාරයෙන් හරියටම මෑණියෝ වැන්දත් එහෙම හරියටම පිහිටක් ශක්තියක් ගන්න පුළුවන් ඔයාලට. ඒ කියන්නේ ගුප්ත ශාස්ත්‍රය හදාරන් නැති අපි නෝමල් ඒ කියන්නේ පිහිට ශක්තිය පතන මේ ගැන දැනුමක් නැති අයට මේ පිහිට ගන්න විදිය තමයි මම පැහැදිලි කිරීමක් කරේ. ඉතින් මෙවැනි වැඩසටහනක් යලි හමු වෙනකන්
ඔබ සැමට තෙරුවන් සරණයි ආයුබෝවන්.